දැන් අපි මේ ආර්ය මෛත්‍රී භාවනාවේ ඇති කොටස් ටිකක් මේ කියන්නේ මේ විග්‍රහ කරන්න කියන සංසාර දුක සංසාර රෝගේ බය කින්න ආදි වාටි අපි තියා තිනවා විග්‍රහ කරන්න කියන්නේ දිනා කරන හැබැයි ටිකක් හොඳයි ඒක දැනගන්න ඕනේ සං කියන්නේ මොකද්ද මේ රෝගේ තිබෙන සියල්ල සං වලට අදින සං කියන වචනේ පෙන්නන්නේ යම් යම් දෙයක එකතුවක් මේ රෝගේ හඩගෙන තියෙන හැම දෙයක්ම හත්ත පුද්ගල ගල්ව වස්තු වශයෙන් විද්‍යාමානයේ රූප කොටස් ආකෝ ධාතුවයි හේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන මේ ධාතු හතර එක්වීමෙන් සංයෝග වීම සම්බන්ධ වීම සම්බන්ධ වීම හැදිලා තියෙන සම සම් කියන වචනේ තෝරා ගන්න ඒ වගේම මානසිකත්වයේ තුල ඇති වෙන යමී වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා සංයෝග වීම සම්බන්ධ වීම සම්බන්ධ වීම හේතු කොටගෙන හටගන්න යම්කි සිදුවිලි හටගන්නවා නම් සිත් හටගන්නවා නම් ඒ මේවා ඔක්කොම හටගන්නවා නාම ධර්ම වල සම. දැන් නාම ධර්ම සංවලින් හැදිලා තියෙන රූප ධර්ම සංවලින් හැදිලා තියෙනවා. දැන් මුළු ලෝකේ තියෙන පරිදිවි අදිවි සියලු දෙකම සං කියන කොටසේ තියෙනවා. එකතුවක් නිසා ගොඩනැගෙන දේවල් තමයි ලෝකේ තියෙන සියලුම නාම ධර්ම සහ රූප ධර්ම. එකතුවකින් තොරව චිත්ත චෛතසික එකතුවකින් තොරව එකම හිතක්ව හටගන්නේ. පරවතිත සාධාරණ චෛතසික හතරකින් එකතු වෙලා තමයි මූලික චිත්තයක් හටගන්නේ. එහෙනම් එකක් තියෙන එකතු වලින් හටගත්ත දෙයක්. එහෙනම් ප්‍රභාසර චිත්තය සම. නාම ධර්ම වලින් බැලුවත් ඒවා සම. වේදනා සංඥා ආදී වශයෙන් ගන්නකොට එකක් වෙනම හටගන්නේ නැහැ. අනිත් පැයෙන් කොටස් අනිත් චෛතසිකයන් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් ඒවත් නාම ධර්ම වල සංකීර්ණ කොටසට වැටෙනවා. සතර මහා භූතයන්ගේ සියුම් කොට ගන්න හෝ එකතු වෙන නිසා රූප ධර්මයේ සංකීර්ණ කොටසට වැටෙනවා. එහෙනම් මේ සංකීර්ණ ඒවා සාරයි කියන එක තමයි අනිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටිය නිගමනය. පුතඥයාගේ නිගමනයේ මේ වාතල සාරාත්‍යතියේ. යතහ බොලියේ රබලා පූර්ණ කරනකම් ලෝක සත්‍යය මොකද කරන්නේ? ඔය සංවල සාරාත්‍ය හොයාගෙන ඇවිදිනවා. මෙන්න මේක නිසා සංසාරය හැදිලා සංසාරයි කියන්නේ ඔන්න ඕකටයි. දැන් සංසාර තෝරා ගන්න ඕනේ. අවිද්‍යාවේ නිගමනයේ සංසාරය. ඔබ ඉඳලා දැන් මහා විද්‍යාවේ නිගමනයේ සංසිද වීම. සංසිද වීමෙන් ලබනවා විද්‍යාව. සංසාරය වීමෙන් ලබනවා අවිද්‍යාව. අවිද්‍යාවේ නිගමනයේ සංසාරය. විද්‍යාවේ නිගමනයේ සංසිඳීමයි. සංසිඳීම සුවයි. ලෝකයාගේ නිගමනයේ අවිද්‍යාවේ නිගමනයේ සංසාරය සුවයි. සං කියන මේ එකතුව සාරය කියන එක සුවයි කියන එක තමයි ඉතින් තමයි ලෝක සත්‍යය සුවතෙන් පොරොවෙලා පැරි කරන්නේ. මොනවාද මොනවාද මනවරණ රූප සුවයි මනවරණ ශබ්ද සුවයි මනවරණ ගන්ධ සුවයි මනවරණ රස සුවයි මනවරණ පොට්ටබ්බ සුවයි මනවරණ ධර්ම සුවයි. එයා රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම, ධර්ම කාම කියන මේවට වැඩිලා. කාමයේ පස්සේ රූප සත්‍ය සුවයි සුවයි කියලා රූප වෙනවා නේද? සැනසුම තියෙන ඔය කාමයන් තුල කියලා හිතාගෙන පුද්ගලයන් රෝග සත්‍ය. විමුක්තියක් සුවයක් සැනසුමක් පැනගිලා හොයන්නේ. කාමයක් පරපර අභායන මානසිකත්වයක් නිසා තමයි මේ ගමනක් හදගන්නේ. ඒ ගමනේ ප්‍රතිපලය තමයි එකක් දැවක් වෙනකොට ඊළඟ අධ්‍යාවක තව කයක් හිතක් හටගින්. ඒක වැහැරලා නැත්නම් තව දෙනෙක් කයක් හිතක් හටගින්. ඒක වැහැරලා නැත්නම් තව දෙනෙක් කයක් හිතක් හටගින්. මේක මේක ගමනක් ඇරෙන්නේ. මේක තමයි සසර ගමන කියලා කිව්වොත් නෝකටයි. දැන් මේකෙදි මොකද වෙන්නේ? මේ සාරයි සාරයි කියලා ගන්නේ මොනවද? යම් කිසි ආකාරයකින් විපරිණාමයට පත් වෙනවා. අපි යම් කිසි ආකාරයකින් මෙසේ පවතිනවා පරිච්ඡේදී කියලා අපි යමක් ආකාරයක් අපි බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු ආකාරයේ වේදන්නේ නැතුව විවිධාකාරයක බලාපොරොත්තු නොවනවන ආකාරයට පත් වෙනා මේ රූපවල ස්වභාවය රෝපයි. පැවැත්මේ ධර්මයේ සියලු දේවල් වල සංවල ස්වභාවය රෝපයි. මෙන්න මේක අපි ධර්මානුකූලව දකිනකොට දකිනවා කැමැතිසේ පවතින එකක්වත් මේ තුල නැහැ. මේ සාහරයිසේ අහිදා ඉන්නේ නැහැ කැමැතිසේ පවතින එකක්වත් නැහැ. එහෙනම් කැමැතිසේ පවතින නැති එක සාහරයි කියලා හිතාගෙන මේ පස්සේ හඹා යනවා. අපිට අකමැති දේ මොන දෙද සිද්ධ වෙනවා? කැමැති දේ බලාපොරොත්තු වෙනවා අල්ලන්න ගියාම අකමැති දේ මොන දෙද සිද්ධ වෙනවා? ආ රාපන්තිය දෙනවා අල්ලගෙන ගහනවා ළඟ දෙනවා. සංග දුරම නිකා. බුදු ආවද වෙනවා ආයතනයක් කාපන්තිය දෙනවා රහ මතක් කරනවා අපම දුර දෙනවා. ළඟට ගහන පොරොත්තු. දැන් මොකද වෙන්නේ? බුදු ආවද වෙනවා නම් රහ මතක් වෙනවා නම් විතරම. කොච්චර බුදු ගාව තියලා තියෙනවා. සහගෝයන් දැදී ගුටිකන් කෙරේද කරන්නේ මෙන්න මෙයාගේ අවිද්‍යාවේ වැහිච්ච ලෝක සත්‍යයන්
සහ වෙන්නේනවා. රූපකාමයේ හරි 10යි. ශබ්දකාමයේ හරි 10යි ආස්වාද. ගන්ධකාමයේ ආස්වාදයි, රසකාමයේ ආස්වාදයි, ස්පර්ශකාමයේ ආස්වාදයි. මෙන්න ගනි. ගන්ධේනකොට මොනවද අරගෙන උපකරණික? කැඩෙන, විදින, විනාශ වෙන, කඩන, විදින, විනාශ කරන, කැඩෙන, දේන, බවදින, දුක කෙලෙද උපකරණික අරගෙන ඉනෝ උගලන්නේ. ආවට පස්සේ බලනකොට මොකද වෙන්නේ? බලාපොරොත්තුේ රහ දෙන්නේ නැතුව දුක විඳවන කෙනෙක් වෙනවා. දුනා වාගේ වෙන්නනවා. බලවට අහුරු දෙයක්. ඒ නිසා අපිට කියන්නේ එක රූපකාමයක් නම් අල්ලන්නේ කියා කෝර්ගේ කියලා. ඒකෙන් අල්ලන්නේ නැහැ. ආයතනයක් මතුවෙලා තියෙනවා යලි රූපකාමයක් ගොඩනගලා අල්ලගන්න. ඒක අල්ලන්නේ කියා එකක් දීලා තියෙනවා. දැන් මොකද කරන්නේ? යලි රූපකාමයක් ගොඩ අල්ලගන්න ඕනේ. ඒක සදා කටයුතු කරන්න ඕනේ. මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන්නේ පංචකාමයේ හොරුය. අල්ලන්නේ කියදෙන කිවිලයන්. ඉතින් වෙන්නේ ආයතනයක් යාත්ම කරනවා යලි එකක් ගොඩනගලා අල්ලගන්න. ඕක තමයි මේ ලෝක සත්‍ය අනන්ත සංසාරය කියන සාරය කියන එකයි කරපු වැඩ පිළිවෙල. වේද වෙවි දුක් වෙවි එනවා කාර්ය රෝධය. හැමේ කාර්යයක් නෙමෙයි. මේක අවිද්‍යාව නිසා ලෝක සත්‍යයට කාර්යය දෙනවා දුක දෙන්නේ නැහැ. දුක වැහෙනවා කාර්යය ඉස්මතු වෙනවා. සාරාගින් හැදීමේ ඉස්මතු වෙනවා පංචකාමයන් පස්සේ අභායයන්. අභායයන් නිසා ගොදුරු කරගෙන ඇති වෙන පංචකාමයන් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ආවගිය ආවගිය දැරේ ඉස්සරහ. ඒ වගේ වෙනවට කැමති නෑ නමුත් දෙවෙනවා. දුක එනවට කැමති නෑ නමුත් දෙවෙනවා. නෑ කැමති නැති දෙයක් අතුරු කරගෙන ඉන්නවා නම් යම් දෙයකට හිත වෙන්නේ ඒ කාන්තින් දුක් වෙද අසහනෙට පත් වෙනවා. එයා ලෝකේ කැරිහරන්න බලාපොරොත්තු වෙන ජීවිතාකල් ලෝක සත්‍යයට අසහනීය වෙලයක් වෙන්නේ නෑ දුක වෙලයක් වෙන්නේ. දුරු ජීවිත කාලේ පුංචි කාලේ බැරි එකක් ගත කරලා අසහනෙන් බැරෙන්නේ ගත කරන්නේ අසහනෙ. කතරන් කද්දා කම්බෙන්ට පරිස්සම් වෙනවා. ඇද්ද කියලා හිතුවා. හරකන්ද හතරක් ගන්න දෙයක් නෙවෙයි. ඇකියන්නේ. මේක තමයි සෝපාය. මනවදන් රූප හම්බ වුණාට පස්සේ ඇද්ද කියලා හිතුවා. මදි මදි ඊට පස්සේ තව එකක් ලස්සන නිකන් එන ඊටවලා ලස්සන. ඒක ඕනේ. මනවදන් මෙහෙම සද්දයක් හම්බ වුණා ඇද්ද. නෑ ඊවලා කියන්නේ කියන්නේ නෑ. තව එකක් හොයන්නේ. හොයන හොන් හන්දේ ඇද්ද බින්දේ නෑ. ආවා. මදි වුණා. ඒක ගියා. දැන් නෑ. ආවන්නේ ඉන්නේ ආයෙත් ආවන්නේ මෙන්න මේ විදිහේ මුලාවට පත් කරලා පංචකාමයේ නැමැති මහා මුලා මාර තොන්නුවට අහු වෙලා උගුලට අහු වෙලා දුක් විඳින ලෝක සත්‍යය ඒ උගුල අල්ලගන්න යනවා. ඒක උගුලක් බව දන්නේ නැහැ. අල්ලන්න පුළුවන් එකක් කියලා හිතාගෙන විඳින පුළුවන් එකක් හරියට හිතියක් දැන යනවා. මෙන්න මේ හරයක් කියනවා කියන මානසිකත්වයේ කියන අවිද්‍යා සාධක මානසිකත්වයේ මෙන්න මේකට කියන මුලා. මෙන්න මේ නිසා අපගෙන ලෝක සත්‍යය හැඟවිච්ච දුකක් විඳිනවා මේක දුක වෙන්නේ නැහැ. අර හාරත්ේ මායාවෙන් හැමදේම වහන්නේ. කවදාහරි මේ රෝග සත්‍යය මේ මායාව මායාවක් හැටියට වැඩපුන දවසක මේ රාස්වාදී හරයක් නැහැ කියලා වැඩපුන දවසක ඒ පස්සේ යන්නේ මේ දුක පිළිඳ පටන් ගන්න. මෙන්න මෙතන දුක්ඛාගය සත්‍ය වැඩි වෙනවා. මෙන්න මේකට මොකද කියන්නේ? සංසාරයි කියලා ඇති වෙන දුක දැකනන් කියනවා සංසාර දුක උඹටින් දැකිය. සංසාරයි කියලා ගත්තහම හම්බෙන්නේ දුක කියලා දැනගත්තහම කියනවා සංසාර දුක. ඒක වඩහා ගන්න කියලා හිතනවා දුකෙන් මිදෙන්න නම් මේ සංසාරයි කියන එකෙන් හරගන්න දුකෙන් මිදෙන්න ඕන. යන ලෝක සත්‍යයට කවදා හරි නිමුතියක් හම් වෙන්නේ සංසාරය කියන මුලාව නිසා හරගෙන තියෙන වැහිච්ච දුකේ නිවිච්චතාවක. දුකේ නිදහස් වුණා. මෙවැනි හැඟීම ලැබුණා. අන සංසාර දුකේ නිදෙස්වා. ඒ වගේම මේ සංසාරය කියලා ගත්තහම හැමෙලින් පෙලෙනවා. ඒ වගේම සුඛිලා හැමෙලින් දුක් වෙනවා මහන්සි වෙනවා. දාහයටපත් වෙනවා. ඕජසා ගලනවා වාගේ කෙලෙස් නැමැති කරව ගලන්න පටන් ගන්නවා. ඒ වගේම නිවිත ආකාර විපත්තියට පත් වෙනවා. අසහනයට පත් වෙන හැටි රෝගයක් වගේ. සාරය කියන පස්සේ යන වැඩ පිළිවෙල රෝගියා. මෙන්න මේ රෝගයක් හැටියට දැක්කම මේ පැවැත්ම. රෝගී විග්‍රහම නිරෝගී කියලා කියනවා. දැන් නිවන රෝගී නිදහස් වෙනවා. ඒක දැක්කම නා සංසාර රෝගයෙන් මිදෙච්චවා කියලා කියනවා. සාරය කියන එක හොයාගෙන යන ගොඩනගාගෙන සියලුම ගතින සියලුමදී ඇත්නම් කඩා කඩයි බිඳි විනාශ කරයි කැඩෙන බිඳි විනාශ වෙයි කඩා බිඳි විනාශ කරලා දමයි කියන මහා බයකින් කැටියන මිනිස් තමයි ජීවත් වෙන්නේ. පංචකාම ආස්වාදයක් ඉන්න ඇහැ කරා විවනාශයයි ශරීරයයි ගොන්නකාරි මම මරයි මට ගහයි මට කරදරයක් වෙයිද හැමෙලේම බයයි පොඩි බයකින් නෙමෙයි මේ ලෝක සත්‍යයයි අපි හිතාගෙන ඉන්නවා මිස අරෝනේ පොඩක් දුර යනකොට කොච්චර හරි වටේ විදිහ බලන්න මොකද මට මම අරයි මට විජේ නැන්නේ මට කරදරයක් කරයි කැමති දුර ගමක් හැදගෙන ඉන්නවා කන්නේ දු බයි මොකද
විද්‍යාවට ඔය ගැහැරි වගේ දැනගන්න තෝ පැත්ත බලා තියන්නේ මට පිළිවීම තියෙනවා දැන් මේ කීයක් බයකින්ද මේ දැවෙන්නේ කැරි නමුත් මේ බයකින් දැවෙන වාසනාවේ කොච්චර කිරිති කොහොමද හරි මෙන්න මේක තමයි සාරාංශය හොයාගෙන යන වැඩ පිළිවිලි අපිට විනිවිද සිද්දෙන බය ඔන්නෝගේ දැකනා යම් දාකර මොකද බය වෙන්නේ මේ පස්සේ යනවා ඇයි බය ගොඩනගන්නේ බයද හේතුව ඇයි ගොඩනගන්නේ මොනවාද බයද හේතුව ඇද කන දිවනාසයේ ශාරීරික මන ගොඩනැගුවද හැරගන්න ඕනකම නිසා බයද හේතුවයි. ඕක ගොඩනැගින්නේ නැහැ නම් බය හේතුව නැහැ. බය නිදා. මෙන්න මේක සංසාර බයෙන් මිදිටවා කියන ලෝක සත්‍යයන් ආශිර්වාද කරන අවධානය හැමතැනම තියෙන සංසාර බයෙන් මිදිටලා. ඒකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනි? සත්‍ය අවබෝධ කරගයි සංසාරයි කියලායි දාගෙන මායාව මායාවක් හැටියට දැකලා. ඒ පුද්ගලයාගේ ඒපත් මම හමායන මානසිකත්වය ඉවරයි. එදාට ගතින්ද හදන වැඩ පිළිවෙල ඉවරයි. ලෝකේ හදන වැඩ පිළිවෙලින් යන්නේ. එනම් බය ඇති කරන්නේ යමත් දෙයකින් මිදුණා. දැන් ගිනි කියන්නේ කොහෙද? කාගකින්, දේශකින්, මොහකින් ඔක්කොම ගිනි වලින්, ජාතිකින්, ජරාකින්, ව්‍යාධිකින්, මරණකින් මේ හැම එකක්ම මෙලොවට අපි හිතපත් වෙනවා. දැවෙනවා, දැවෙනවා. අපේ මෙච්චරයි. මහා විඤ්ඤාණ කර ගන්නවා දෙන්න. මොකක් නිසාද මේ විඤ්ඤාණය මොනවද නේද? පංචකාමයේ පසුබස හඹා යන ගොඩනගාගත ඒවා කියන්නේ. මේ පංචකාමයේ තියෙන අසාරජ්‍ය දැනගත්ත දවසට අසාරත්වය පස්ස යන මොනවද ගොඩනගාගත්තද? මානසිකatte රසයලා යනවා සුද්ධ වෙනවා එදා නම් ඔබ දෙන්නේ සාරය කියන පසුබල සම්බන්ධයේ දින්නේ නිදහස් වෙනවා ඔබට කියන සාරය දින්නේ නිදහස් වෙනවා විනාඩි 10 කට පස් වෙනවා ගැවිදැවි ඉන්නවා සැවිදැවි ඉන්නවා 10 මා මොනවද හදගන්නේ පංචකාම ආස්වාදයේ පස්සෙන් හදාගන්න ගත හිඳ නිකා ඒකේ හටගත්තා වූ 10 දැවිනවා දැවිනවා හැමදේ ඒ දතේට ගොඩ නැගීම නතර වුණා නම් ඒ නිසා හටගන්න ඉන්න 10 කෙරවරයි එදාට නිවැරදි හැන්දි එනම් නිවන් සැදීම මුල් කරගෙන සංසාර 10 නිදෙස්වා ඒකයි සෝකය හැම වෙලේම බලාපොරොත්තු කර වෙලෙ වෙන්නේ සෝක වෙනවා ජීවිතේ වැඩි කාලයක් ලෝක සත්‍ය ගත කරන්නේ සෝකේ සතුටින් නෙමෙයි සෝකේ කට අනේ මට මෙච්චරයි මම මෙහෙම වෙයි කියලා හිතුවා මොකද වත් මෙහෙම වුනේ මම ඉපේලා මගේ හැර මෙහෙම එකක් වෙයි කියලා අනේ මම කක ඇහි නැතුව ගියා මොකද මේ වුනේ මම බලාපොරොත්තු නැහැ මෙහෙම සම්පත්තිය කොහෙද නැති වුණානේ ඇයි මට මෙහෙම වුනේ මෙහෙම වෙන්නේද මම වැඩ කරේ දරුවෝ හැදුවා ඔක්කොම කළා ඇයි මට මෙහෙම වුනේ කොහොමද හැලුනේ ඉතින් ඔතන පටන් ගෙන මුළු ජීවිත කාලය ඇතුළේ බලුවා නාටි වේදනා කියන ඔක දෙන්නේ ගොඩ ගහකට ඇවිත් නිසා සෝක වෙන්නේ වත් නේ සාරත්වය හොයාගෙන නිසා සෝකයට පත් වෙලා සාරත්වය ගන්න බැරි නිසා පස්සේ සාරත්වය හොයාගෙන ඉන්නේ ඒක ගොඩ ගන්න කියලා නම් ඒකේ විදිහේ මානසිකත්වය ගොඩ නැගුවා ඒ පස්සේ කියලා සෝකයට පත් වුණා සෝකයේ මිදගනම් සාරය කියනවා අසාරණී අසාරහිදී දැක්ව සාරත්වයක් නැහැ කියලා දැක්ක දවස නිවන අවබෝධ කරගන්න අවශ්‍ය මොකද ඉන්නේ සෝකයේ හේතු කාරක වල පැවැත්ම දිලා හිත මෙහෙම අමර වුණා දැනදී කැරිස්සාවි දැනදී ගන්නේ හැදී හරයක් ඇද්දී ලෝකෙ දින මොන බලාපොරොත්තු වෙද මොන තත්දානාන්තරය බලාපොරොත්තු වෙද මොන සැලකිල්ල බලාපොරොත්තු වෙද මොනව කරගන්නේ මම කවුරු වෙලා ඉන්නේ සාමි දරුණම්බුවක් ගත්තද මොනවද වැඩක් නැති හිස්දයක් ඔයාලා හතාව නම් මොකද ඉන්නේ ඒවා නැහැ කියලා සෝකයක් දිනවා එයා සෝකයෙන් මිදුණා නිසෝක අසෝක අසෝකන් විරජන් දෙනවා නිවන අනිවන වෙන තවද තමයි සෝකයක් නැති යාම කරගෙන එතන නිවන සතාපෝතිය ලැබීම ඔය ටික ගන්න තමයි සෝකේ නැති වෙන්නේ අන්න ඒ නිසා සංසාරේ සෝකයෙන් මිදෙත්වා මේ අන්ති තමයි සාධක ඔය පංචකාමයේම අග්‍ර කරගෙන ඒකෙනම සැරිසරන හිතක් එනවා ඒ තාකල් මේ බුද්ධලයා ඒකෙන් හටගන්නේ කැලේට විදෙන විනාශයන මම මගේ කියනේයන් මිදෙන්න බෑ මම මගේ කියනේය බැරිලා ඉන්න තාකල් මොකද වෙන්නේ ඒව අගර කරගත්ත තාකල් කැලේට විදෙන විනාශයන දෙයක් අගර කරමු නිසා ඒ නිසා මොකද නිදි නිදි සිද්ධ වෙන්නේ ප්‍රියමනාපදී වැහෙනකොට තමයි නිදි හම්බෙන්නේ අප්‍රියමනාපදී වැහෙනකොට නෙවෙයි එහෙනම් ප්‍රියයි මනාපයි කියනේ රාගයෙන් බැඳින්න රාගයෙන් බැඳීමමයි නිදි දෙන්නේ කැලේට විදෙන විනාශයද බයකින් ශෝකකින් දුක්කින් ඔක්කොම එනවා ගින්නේ මිදෙලේ ඔලකවත් තියනවා නම් පංචකාමයන් ඇතුළු කරලා හදාගත්ත වැලපිළියක් ඇත්නම් මමන් වගේ කියන ඕකේ නිදහස් වෙච්ච දාත කැරින්න දාක කැරිනායි මිදෙල දාක මිදෙලායි මට සාමාන්‍ය වංශෝ තියෙනවා මට ඔයා බලාපොරොත්තුවක් නැහැ ගින්නේ නිදහස් අන්න සංසාරේ රාජයේ නිදහස් වෙනවා සංසාරේ ගින්නේ නිදහස් වෙනවා ඉතින් ඔය පංචකාම සම්පත්තිය බලාගෙන ඒකට අවශ්‍ය දේවල් මම මගේ කියලා ගොඩ ගහගත්තේ හැම බැලුනු අතරින්ද මම කියන එකත් අරින්ද නැහැ මගේ කියන එකත් අරින්ද එතන බැරි. අනේ මට විනාශයක් එන්න එපා, මගේ උඩ කරදරයක් එන්න එපා, මගේ දේවල විනාශ වෙන්න එපා, මගේ දේවල හැදියා.
ඉතින් මමයි මගේ හැදින්න දැවෙනවා මොකක් නිසා පංචකාම සම්පත්තිය විදිහට බලවත් කරගෙන හදාගත්ත දෙන්න සිත්ේදල මුණ්ඩගම එක මුලාගෙන අල්ලගත්ත දෙන්න ඒක හිද්දයක් ඉති හිද්දේ අරගෙන හදාගත්ත එක මහ දුකක් කියලා දැක්ක දාත මම මොන විදිහට කියලා විදි කියන එදාට එයා දැම්මේ නිල් පරයන් දැම්මේ නැහැ උනන්දා කරන්නේ කියලා මට හදින්න දෙයක් මට හැදිලා ඉන්නේ කවුරු වෙන හැටි කවුරු කියලා කියන්නේ වැරදිලු ඉපදිලා ඉන්නේ මම නිකන් නැහැ ලෙඩ හැදිලා ඉන්නේ ඉපදිලා ඉන්නේ ඉතින් ලෙඩ හැදෙනවා හැදෙයි මොනවා කරද බැරි කරලා වැඩක් තියෙනවා දැඩි වැඩින් නැහැ ඒක හරි යන්න එපා මෙහෙ යන්න එපා මෙහෙ ඉඳලා මෙතන ඉඳලා කාර දුන්න තමයි ඉඳලා හොරු ගහයි යකෝ ගහයි ප්‍රශ්න එකක් වත් නැහැ ඉතින් දහතුවා බැරි නැහැ කප බැරි කොහොමද දහතුවා දැනියොනි නිදහස් වුණා නම් වාන්දේකට නිදහ නිවනි ආ නිවන් සාධිය මුල් කරගෙන බැම්මේ නිදහස් වුණා නම් ඒක සංසාර බැම්මේ නිදේවා මෙවා තමයි සංසාරේ නිදි හටගන්න දුක් හටගන්න එක ඒ වගේම කාමයේ හරියට මත්යන් පිනන බුදක් වාගේ සාගරයක් වාගේ කුද්දරයක් වතරන සුවය හොයාගෙන අරින් දිහට ගාහන වැතර වැටෙනවා සහනිය හොයාගෙන ගරහරෙන් ඇතුලේ වැටෙනකොට ඔහු ඉන්නේ සාගරයේ. ඇහැ සාගරයක් වගේ. කාය සාගරයක් වගේ. දිව සාගරයක් වගේ දකින්න කිව්වා. සහනිය හොයාගෙන ගරහන ඇතුලේ වැටෙන දින වාගේ ඔබයි. සාගරය හොයාගෙන යන පංචකාමී. ඇතුළට ගිහිගාම කරගෙන ගැරහුවා ළමයි කරදරයි. මෙහෙම කියනවා සාගරයේ කියලා. ලෝක සාගරේ ඉඳන් සංසාර සාගරේ ඉඳන් සහනිය හොයාගෙන යන්නේ මොනවාද නිජ වෙනවා ලැබෙන්නේ මොකද දැනන්නේ ලබන්නේ වෙන්නේ දැනුම ඒ තාකල් මොකද වෙන්නේ නිජ වෙනවා නිජ වෙන්නේ නරය නරම අනුවාද ඉතින් ගිහලා ඒ જાතිය තව පොඩ්ඩක් ඉහළින් ඉන්නේ කියලා මේ නරපණුවත් වැඩි මේ ගැත්තාට සමාවෙන්න මට 1000ක් වගේ කෝටියක් සමා කරලා මට පිටින් අදින්න කියලා අර කොළඹ ඉඳලා හිටියා දේවාල ගියා නරය නරපණුවේ ඉන්නවා ඊළඟ කියන්නේ දෙහෙම කොයිතරම් පහත් කරගන්නවද අපි මොනවයි කියන්නේ අර පංචකාමයේ කැලලා කියලා ගන්න තමයි පරිවෙල් කියන්නේ නේද මෙච්චර වටනවා කියලා තර පණුවාරයක් ඉතින් මෙහෙම දැක් මේ ලෝකේ දිවි වෙනා හැදලා කොච්චර ගැටි වෙනවද මේ ලෝකේ ඉතින් මේ ගැත්තට සමාවෙන්න මේ ගැත්තට දහසක් කෝටියක් වගේ සමාන කරලා අනිත් මේ කාල සම්පතිය ලබා දෙන්න අර මොනවද දැන්නේ කුණෙන්ගේ තුනක් ඉලක් දෙකේ කරන්නේ මහා කාල සම්පතියද බැරිලා ඉන්න විද්‍යාවේ ගේ කුණෙන්ද අනේ මට කුරුකිද ලියා මහා නරපණ වලට සමාන දෙයක් පණවලා ගතියි. මෙහෙම දෙයක් අද මේ ලෝකේ තියෙන ඇත්ත දකින තියෙනවා. මේ ඇත්ත දැක්කහම වැදගත් වෙනවා මොනවද කියන්නේ මොනවද කියන්නේ කරන්නේ. අපි අපි එතකොට ඔක්කොම යාඥාන්ති වෙලා ඔක්කොම දිරේ පාඩේ දැක්කලා. ඉතින් මොකද වෙන්නේ? මේ සාධිය මුල් කරගත්තාම සාධිය එකට වැස්සවා. දැන් ඔය සාධනේ උපමාවක් එක පැත්තට. සාධනේ වස්තු පිනනවා වගේ. අපි කාම ආරමුණු පස්සේ පිනනවා. අදවා මොහු කරගත්තහම මෝහාන්දකාරය නිසා අදවා මොහු කරගත්ත මොහොතට වැටෙනවා මොහු අද මොහොත අදවා මොහු කරගත්ත නිසා මොහොත හද ගන්න මොහොත රූපව සහනිය හොයාගෙන ගහන කතර වෙනාම සාගරේ උපමාව ඔය දෙකම වැටෙන්නේ මොහොතට කිව්වේ ඒකයි ලෝක සම්පත්‍ය කියන්නේ ඒ වෙනුවෙන් හදගත්තක මොහොත ලෝක සම්පත්‍ය ඉදායි ඕකේ දැක්කරන වාඩුව තමයි කාම අදහස කාම කාම ප්‍රම ඉත සාම හැදීමකටපත් වෙලා සාහනේ ඔයාලගේ ගරහන පැත්තකට වැඩිලා ගැළපුම් ලවන පැත්තකට වැඩිලා කාම ආරෝහණය පස්සේ මාළුව හසු වෙනවා වගේ කාම කැලි නැති නැති වෙනවා කාමයෙන් මාළු කැලි දැලටළු වෙනවා මාළු දැලේවත් පංචකාම ආස්වාදින වෙන දැලටළු වෙලා ඉතින් ලෝකේට මව වාචනයේ පොඩි වෙනවා පොඩි වෙලා දුක් වෙනවා මරණයෝ මරණය සමාධියකටපත් වෙනවා හැමදාම මලවිණී වගේ ජීවත් වෙනවා අන්න මාළුවර උපමා කරලා සාගරේ උපමා කරලා සාදු. මේ එන්නේ නැතුව සංසාර සයිරා. සංසාරේ සයිරා කුණිය ඔය කියන්නේ. ඔක දකින්න ඕන. දැන් සාගරේ මුල් කරගෙන සංසාරේ සයිරා කියලා. ඒවා විඳින්න කියලා මම වගේ රැක ගන්න කියලා ඇති වෙන දේශේ ගින්නා. කාන්තාරේ ගින්නවා. කාන්තාරේ යන්නේ යන්නේ මිරිගුව පේනවා සිසිලට ගිහින් බලන්න ගිහින්. කපිල. මේ වගේ දුක හොර දා, දැප හොර දා දුකපත් යන ගමනක් දෙනවා. දැයි දැයි, දැයි දැයි පරයන්තර ගාන දුකපතේ ඉදුවන්න. කැපවරක දුක් පිළිනවා. මෙන්න මේක හරියට කාන්තාරයක් වගේ. හතරක් වගේ. සංසාරේ කියව හතරක යනවා වගේ. ද්වේෂයෙන් මුළු කරේ. මොහේද මුළු වුණාට පස්සේ දෙන්නේ නැහැ මොනවද ඇත්ත වෙන්නේ අතුරු.
අඳුර කඩපත ගන්න ආවාගේ හිල තේරුම් ගන්න බැරි තරම් බුලාට පස්සේ යනවා. සැපෝ වෙ කියලා දුක පස්සේ යනවා. හොයා ගන්න පැහැක් නැහැ. ඇත්ත මාර්ගය හොයාගන්න බැහැ. මේක දිනා සංසාරේ අඳුරක් වගේ. එහෙනම් මේ වෙලේ මෙවිලා මොකද වෙන්නේ? සියල්ලම ලැබෙන්නේ නිවන. සංසාර අඳුරේ නිවන ආලෝකයි. ඒ වගේ දකින්න. සංසාරේ අර විදිහට සාගරේ නම් නිවන ඔළුවදී. එකින් එකට දකින්න. සංසාරේ බැම්ම නම් නිවන නිදහස. එකින් එකට දකින්න. සංසාරේ රාගයක් නම් නිවන විරාගය. සංසාරේ රෝගයක් නම් නිවන අසෝක. මේ සංසාරේ දාහයක් නම් නිවන අදාහ. සංසාරේ නිින්නක් නම් නිවන නිවීම. සංසාරේ බයක් නම් නිවන නිර්භය. සංසාරේ රෝගයක් නම් නිවන නිරෝගීත්වය. සංසාරේ දුකක් නම් නිවන සුව. ඔන්න ඔය විදිහට දකින්න ඕනේ හැබැයි සංසාරය කියන පැත්ත දුකක් හැටියට, රෝගයක් හැටියට, බයක් හැටියට, නිින්නක් හැටියට බලනකොට පැවැත්මේ ආදීනව දකින්න. පැවැත්මේ ආදීනව දකින්න අනුරෝමක ශාන්තියට පත් වෙනවා. නිවන ආනිසංස වශයෙන් දකින්නකොට මාර්ගඵලයට පත් වෙනවා. මාර්ගඵලයක් වන්නම විදිහම දකින්න ඕනේ. අනුරෝමක ශාන්තියට නොපත් වෙනේ සම්මත ඥානින පස්සේ යන සිදු නොවන්න. සම්මත ඥානය කියන්නේ නිවන් මාර්ගය. අනුරෝමක ශාන්තියට පස්සේ තැන් නෙගුටයි නිවන් මාර්ගය හැම වෙලේම. හැබැයි අනුරෝමක ශාන්තිය නිවන් දකින්න බැහැ ලංකාව දෙනවා විතරයි. අනුරෝම කරලා දෙනවා විතරයි. නිවන නිබ්බායයෙන් දකින්නේ, නිවන නිරුක්තිය දකින්නේ, ඒ ආදිවාසීන් දකින්නකොට නිස්සෝකයෙන් දකින්නේ සම්මත ඥානයේ වාස්නේ. සම්මත ඥානයේ දැක්කේ සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් යන ඵලයන් පත් වීම සිදු වන්නේ. දැන් සෝවාන් වෙන්න ඕන, සතරදාගාමි වෙන්න ඕන, අනාගාමි වෙන්න ඕන, අරිහත් වෙන්න ඕන. සංසාරේ දුකක් හැටියට, රෝගයක් හැටියට, බයක් හැටියට, ගින්නක් හැටියට දැකලා තියෙනවා. නිවන දුකක් හැටියට, නිරෝගී හැටියට, සුඛස්ථානයක් හැටියට, නිර්භයී ස්ථානයක් හැටියට ඉඳලා තියෙනවා. මෙන්න මේව නිවනේ ආනිසංස ප්‍රෝත්‍ය ආදීනව දකින්න යම් භාවනාවක් තියෙනවා නම් මේකද කියනවා නිවන් දකින්න භාවනාව. ඔය භාවනා කරගෙන ගියනම් සෝවාන් ඵලයක් තියෙනවා. සතරදාගාමි ඵලයක් දිනා, අදාගාමි ඵලයක් ලැබෙනවා, අරිහත් ඵලයක් ලැබෙනවා. ඔය විදිහට අහකල විරකමේදී භාවනා කරන දේ කියනකට කවදාවත් සංසාර අදුලින්දේ අද ගන්නවාට අද අතපත ගන්නවාට අතපත ගන්න වෙන යථාර්ථයේ හම් වෙන්නේ ඉන් දකින්න ඕනේ. නිබ්බාන පරම සුඛය. සුඛිත සරවේ. සුඛය කියනකොට තියෙනවා එකක්. එක සුඛය තමයි කාම සුඛය. අයිද තමයි කාමයන්ගේ නිකුණීම වලන්නේ නිදහස් සුඛය. හැබැයි සුප දෙකම විනිවිදිනවා. නිවන් සුවේ කියන එක වඩා විශේෂ එකක්. මොකද විනිවිදිනවා යම් තැනකට මේ සියල්ල මෛත්‍රිය විස්තරනවා. ඒක වතර ගහන් විනිවිදින්ද ආස්වාද විනිවීම අත්හැරලා ගියාට පස්සේ ලබන නිදහස් සුවයක් තියෙනවා. ඒක විනින චෛතසිකයක් සම්බන්ධ නැහැ. චෛතසික වලට අයිති නැහැ. චෛතසිකය පහළ වෙන්නේ නිවන් සුවේ. ඒසයි නිවන් සුවේ වෙන්න අපිට විශේෂ නමක් දානවා සුඛිත තරංගය. එනම් දුක සුඛ සුඛිත තරය. සුභයක් කාම සුඛ නිකාම සුඛ කියන දෙකම දිලා ඒ එකම අපතේ සුඛිත තරගයේ තත්ත්වයට පත් කරනවා නිවන් සුවේ. දැන් නිවන් සුවේ කියන්නේ කාය දැන කුලම් පොලක් අහුලා පදිනවා වගේ එකක් නෙමෙයි. ඒ කියන්නේ නිකාම සුඛය. ධානයට පත් කරන පස්සේ කාය දැහැල් වෙලා ගිහින් හරි සුඛයක් දැනෙනවා. එහෙම එකක් දැනෙනවා. ඒක නිකාම සුඛය. කාමාසාමීන කාම සුඛයක් දැනෙනවා. ඒක කාම සුඛය. ඒ සුව දෙකම නැහැ කියන්නේ. හැබැයි සුව දෙකම නිවනයි. පැවැත්මේ විඳිනා වූ යසුයක් නැත්නම් පැවැත්ම අනිත්‍ය දුක්ඛ අනාත්මය දැනගත්තා. යම් දෙනක රූප නැද්ද, වේදනා නැද්ද, සංඥා නැද්ද, සංකාර නැද්ද, විඥාන නැද්ද. එතන විඳින්නේ නැහැ. මිනීමක් හා සම්බන්ධයක් නැහැ. දුකක් යම් දෙනක ගොඩනැගිලා තිබුණා රූප වේදනා සංඥා සංකාර විඥාන ඇසුරු කිරීම නිසා. ඒ ඇසුරින් මිත්නහව දුකේ නිදහස කරගන්න. දුකේ නිදහස කියන සාන්තය පිළිගන්න කියලා කියන එක නිවන් සුවය. ඒකට කියනවා සුඛිත සාර. නිබ්බාන පරම සුඛයේ සුඛිත සාර විස්වාස කිරීමට ගන්නේ නිවන් සුවේ හැරින් තවත් සුවයක් නෑ කියලා දැනගෙන නිවන් සුවේ හඳුනා ගන්න. නිවන් සුවේ කියන්නේ විදිර සුවයක් නෙමෙයි. නිදහසේ මරපින් විදිර සුවයකුත් නෙමෙයි. කායික සුවයකුත් නෙමෙයි. කාම සුවේ කායික වෙනවා, මානසික වෙනවා, නිකම් සුවේ. කාම සුවේ මරපින් විදිර සුවයයි, කායික විදිර සුවයයි දෙකම අතරලා යන දාන නිදහස. අන්නේ නිදහස කියනවා සුඛිත පර සුවේවත් නිවන් සුවේ. නිබ්බාන පරම සුවේ සුවේ තරවෙත් වගේ ඒකෙන් හැරින් දහයි සුවේ කියලා කාටවත් අවිද්‍යාවෙන් කියෙන්න බැහැ. අවිද්‍යාවෙන් කියලා විද්‍යාවෙන් පහළින් සුවයක් ඇතනම් සියලු සුවයන් අතරින් මේ ලබන්නා වූ සුවය. සැප දුකක් හැටියට දකිනවා, දුක උඩක් හැටියට දකිනවා, උපේක්ෂාව අනිත්‍ය හැටියට දකිනවා. දැකලා සියලුම වේදනාවන්ගේ නිරාසිතට අපි වේදනා නිරෝධය. වේදනා නිරෝධනා පණ්හා නිරෝධය, පණ්හා නිරෝධනා උපාදාන නිරෝධය, උපාදාන නිරෝධනා භව නිරෝධය, භව නිරෝධනා ජාති නිරෝධය, ජාති නිරෝධනා ජරා මරණ ශෝක පරිදේව දුක් දමන පාද යන්තර ගහ ගන්නවා දෙකේ නිරෝධය. එදී ඉවරයි. එදාට දුක නිදා.
දුකෙන් නිදහස් වෙන බව දැනගත්තාම තියෙන සාන්ත සත්‍යයක් තියෙනවා. අනිත් දුක නිදහස් වීමක් තියෙනවා. ඒ නිදහස් වීම කියන නිවන් සුව. නිවන් සුවේ හඳුනා ගන්න ඕනේ. ඉතින් මහා බය කන්දර. ඉතින් මේවා ඔපෝම විතරම පස්සේ එක හදා. අතීතයක් මතකයි, අතීතේ විදියක් මතක් කරලා බය ඇති කරගන්නවා. අනිත් මට මතක් කරලා ඇගේ ග්ලෝමට ඉඳී දිනනවා. මේ ඇගේ තුරුකි වෙනවා. ඔහොම අපි කියනවා. මතක් කරලා අපි හිතන්නේ මේ විලා ඉවරයි. අත්‍යවශ්‍යයි. මතක් කර කර බය වෙනවා. ඒ අනාගතයේදී මෙහෙම එකක් ඇති වෙන්නේ. මට නම් අනාගතය ගැන හිතනකොට බයයි. අනාගතය ඇදිලා ඇදි බය ගැන බලලා ඉන්නේ. දැනුත් විඳිනවා බයක් විඳන්නේ කියලා. දැන් බය කාලක් හැදින්නේ නැහැ. අතීතියවත් ගත කරලා අනාගතයවත් ගත කරලා වර්තමානියවත් ගත කරලා කඩක් හදා ගන්න. මේ වෙන බය කන්ද. මහා බය කාලෙ හැදිලා. ඉතින් මහා රෝග ගන්න. අතීතය හැදිලා රෝග ගැන තමයි දුක වෙනවා. විඳින්නේ නැහැ. මං නැහැ කිව්ව මැරෙයි කියලා. යන්තම් නොමැරි මේ වේරුණා. ඔහොමම කියන වෙන අතීතයේ විතර ගෑනු වෙනවා බය වෙනවා අනේ රෝගේ හතර අතීතයේ ඉන්න දෙයක නෑ අනාගතයේදී මෙහෙම හැදී දැන මෙතන විරවිද තියෙනවා අරක තියෙනවා හැබැයි මේ හිගන් ඉඳලා ඉඩක් හැදී දාපු ගමන් මෙතන හිටියොත් නෑ මේක මටත් බෝ වෙන්න පුළුවන් හැදිච්ච නැති රෝගිකක් බය වෙනවා හැදිච්ච රෝගිකක් බය වෙනවා දැන් මොකද කියන්නේ රෝග මුල් කරගෙන අතීත අනාගත වර්තමාන තුන් කාලේ ගැට ගහගෙන රෝග හදක් හදා ගන්නවා ඔය රෝග හදම තියෙන ප්‍රයත්න තියෙනවා ප්‍රයත්න මෙතන දාන්නේ රෝග හදෙම විදිනවා ඒ කල හැදෙන්නේ කොහමද? මේ බය කඳ රෝග කඳ ජරා කඳ. අතීතයේ ජරාවට පත් වෙච්ච දක ඒකෙදි දුක් වෙනවා සෝක වෙනවා. දැන් ජරාවට පත් වෙන දක දුක් වෙනවා සෝක වෙනවා. මතු ජරාවට පත් වෙයි කියන බය දුක් වෙනවා සෝක වෙනවා. අතීත අනාගත වර්තමාන තුනම අල්ලගන්න. දැන් මේකත් අල්ලගත්තාම කියනවා ජරා කඳ. ඔය ජරා කඳ වල්ලගෙන තමයි අපි කියන්නේ රෝග කඳ, බය කඳ, ජරා කඳ ඔක්කොම කඳ අල්ලගෙන තමයි යන්නේ. ඊට තමයි මේක ඉතින් දැන් ඔක්කොම කිලි කඳ. ඔය තමයි හත් කරන්නේ. ඔය තමයි දවයි තමයි. දවයි තමයි සාමිය උපම මහා දිනිකල්. එදින මොකද කරන්නේ? හද දිනිකල්. හදවතේ දැවෙනවා දැවෙනවා. පපුව හොස්ගාලා යනවා කියනවා. හදවතේ හදගන්න කිව්වා. බාහිර රෝග හදගන්න ඉන්න බාහිර පුච්චනකොට අභ්‍යන්තර රෝග හදවතේ පුච්චනවා. හදවතේ දිනිය අරගෙන ගඟලනකොට ඒක දැවීම නැවි ඔබටම ලයිව හන්දේ. හද දිනිකල්. අතීතේවත් මතක් කරලා සෝක වෙනවා. දැන්ේවත් මතක් කරලා සෝක වෙනවා. අනාගතේ ගැන මතක් කරලා සෝක වෙනවා. හදවිනි කලා හදාගෙන ජීවත් වෙන ලෝක සත්‍යය. අවිද්‍යාවෙන් නේද? ඒක මොකද? අනන්ත දුකින් ගන්න. මේ ඔක බලපහම කෙලවරක් නැහැ. අනන්තයි. සීමා කරන්න බෑ මෙච්චරයි. එච්චර දුක්ඛින කතාවන්නේ ලෝක සත්‍යය විදිහට. මේක වැටෙන්නේ නැති කම නිසා තමයි තව තවත් මේ විදිහ කතාවම දෙන දෙය පතන්නේ. මම මගේ උදේ. ලෝක දැනගත්තාම මමයි වගේ ඉඳි වෙලාවෙ ඉඳලා අවසන් නිදහස් වෙනවා. නිදහස් වෙනවා. ගින්න කන්නේ නිදහස්. අනන්ත ගින්න කන්නේ නිදහස් දුකෙන් නිදහස්. ඉතින් මෙතන වෙන්නේ මේක තමයි හරිය. මම හෝ ලබනවා නම් මේ හරිය ලබන්න ඕනේ. ලෝක සත්‍යය කවදාවත් දැනෙන්න නම් මේ හරියටපත් වෙන්න ඕනේ. මේ ප්‍රජස්තර පැන්දීමක් නැති නිසා මටත් ලෝක සත්‍යයට එකම හැරීම දෙවරයි කියලා තේරුම් ගන්න ඕනේ. පරම මෛත්‍රිය නැති නේද? ලෝක සත්‍යයට පතන ඉහළම මෛත්‍රිය ඉන්නේ. මෙන්න මේ දිහා තව හයයක් ලෝක සත්‍යයට පතන ලෝකේ නේ. මේ ලෝකෙ තුනේ ඉඳින නිදුක් බව, නිරෝධී බව, සුවපත්තාව ආදී මේ සාම ලෝක වල ලෝක ඉඳගෙන මේ తాවකාලික අල්ප මාත්‍ර ඒවා මිසක් මුලාවේ ආස්වාද මිසක් මේව සැනසුමක් වෙන්නේ කොහොමද? නියම සැනසුම ලබනවා නම් නිවනේ සැනසුම ලෝක සත්‍යය ලබන්න ඕනේ. අන්නේක අවබෝධ කරගත් දාස පුළුවන්කම ලැබෙන ලෝක සත්‍යයට පරම මෛත්‍රිය වඩන්න. ඒ වරණ මෛත්‍රිය හරවන්න. ඒ වරණ මෛත්‍රිය ලෝකයට හරයක් ගෙන දෙනවා. ඒ පැතුම පවා යහපතක්. තමන්ට යහපතක් කරනවා ලෝකෙට යහපතක් කරනවා. ඒ නිසා මේ මෛත්‍රිය සම කරන්න පුළුවන් මෛත්‍රියක් ලෝකේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කළා. මෙන්න මේක කියන ආර්ය මෛත්‍රිය. මේක තමයි හැදෙන්නේ. මේ අනේ පරිබ්‍රාජ්‍යෝ කියනවා අපිත් අපේ ආයතන මිත්‍රාන දෙනවා. බෞද්ධ ගෞතමයේ ඔයාලා දෙන්නේ මෙච්චරීමේ අපි දෙන්නේ මෙච්චරීමේ විනස මොකක්ද දෙක එකයිනේ මේ වගේ තර්කයක් දී ඒ වෙලාවේ බුදුරණහන්සේ දේශනා කරන මම පෙළු මෛත්‍රිය මාහෝ වරිණහරත කියන හැටි තුන් ලෝකෙම දන්න කෙනෙක් ඒක තමයි ගැඹුරුයි ඒක නිවන මුල් කරගෙන තියෙන එක ඒක කොහොමද අනේ පරිභාෂිතය ගැන වචන වලක් පද වලක් අල්ලගෙන කටපාඩම් කරගෙන ලෝකයන් කියන්නේ අනේ පරිභාෂිතය කොහොමද මේක දකින්නේ මං වදන මෛත්‍රිය අන්තිම අවසාන ප්‍රතිඵලය මොකක්ද උන් වදන මෛත්‍රිය අවසාන ප්‍රතිඵලය මොකක්ද ඒ අය වටන ප්‍රතිඵලයේ මේ රෝගෙමයි ලෝකෙ නිදීමක උන්ටද මම පෙන්න දුන්නේ ප්‍රතිඵලයක් තියෙනවා යම් කෙනෙකුට මේ තුලින් නැගෙන්නා වූ මෙත්තාසාරද කේතෝ විමුක්තිය මෙරෝ සුඛ විහරණ වශයෙන් ලැබෙනවා ඕන් නිදාසින නිවන මුල් කරගෙන ඕ අරිහත්ත්වයට පත්ුනේ නැහැ මෙත්තාසාර කේතෝ විමුක්තිය කියපු සුභ කින්න කියන ලෝකේ ඉලා සුභ දෙවියන් අතර උපදිනවා බ්‍රාහ්මීන් අතර ඒ අද්දගේ යථාබෝධය පූර්ණ කරලා එයි වෙනවා බලන්න නිසා ඕන් අතර ගමන් තියෙනවා ඒක කියලා කරනවා. අනිහම වටනාකම මම පිළිවෙයි මෛත්‍රී භාවනාවේ තියෙනවා. මම පිළිවෙන්නේ මොකද්ද?
මෙන්න මේ ආකාර වන්නා විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඔස්සක පරිණාමී කියන කාරණා හතරකින් තමයි සති සම්පොඤ්ඤය වලන්නේ. ධම්මවිදේ සම්පොඤ්ඤය වලන්නේ. ප්‍රීති සම්පොඤ්ඤය, පස්සාදි සම්පොඤ්ඤය, විරිය සම්පොඤ්ඤය, සමාධි සම්පොඤ්ඤය, උපේක්ෂා සම්පොඤ්ඤය, සත්ත බොජ්ජංග වලන්නේ. මෙන්න මේක මම ඔයාලට දෙන්නයි මෛත්‍රී භාවනාව. මෙච්චර ලස්සන මෛත්‍රී භාවනාව දිලනාසේ දේශනා කරනවා කියනවා. නමුත් අපි අදවත් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව අපි වලන්නේ කියලා. මෙය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව යම් කාලයක අර්ථය හැඳුනාද එදා පටන් නිවන්නේ. මෛත්‍රී වඩනවා නිවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව නිවන කෙලවරට කියන එක. ලෝකයාගේ මෛත්‍රී භාවනාව ලෝකේ පැවැත්ම මුල් කරගෙන තියෙන එක. අවසානයේ ලෝක පැවැත්ම. නරකයි කියන එකක් නෙවෙයි කියන්නේ ලෝක පැවැත්මේ තියෙන. ඒ නිවුණාට නිවන නැහැ. මේ නිවන නැති මෛත්‍රී භාවනාව තමයි අද බෞද්ධ මෛත්‍රී භාවනාව කියන්නේ හැමදැනම දෙන වලවඩ සතු වඩ කර ගන්න කරන්නේ. එළුවා නිදහස් කරනවා, ආරක් නිදහස් කරනවා, පුරුවල නිදහස් කරනවා. ඉතින් අපි මේ කරනවා කියන්නේ මෛත්‍රිය වඩනවා, මස් කන්නයිට පුළුවන් මෛත්‍රිය වඩන්න. අපි මෛත්‍රිය වඩනයි කියන්නේ උද්දාමයේ විහිදී. පොඩලා තියෙන එකයි. නිවන පැත්ත බලද්දකවත් ඇති මෛත්‍රී භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? නිවනින් අවසාන අරිහත් ඵලය කියලා වෙන මෛත්‍රී භාවනාව. ලෝකේ ආධිනියෝ වෙන, නිවනේ ආනිසංස වෙන, ඒ මගින් ලෝකයට ආශිර්වාද කරන මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක වැදගත්දලා බලන්න. ආරම්භයේ මෛත්‍රී භාවනාව ආරම්භ මෛත්‍රී භාවනාව ගන්න තැන නිසා නිවන් දකින්න මෛත්‍රී භාවනාව ලෝකයට නැහැ. ඔයෙලි දැනගත්තනම් දැනගෙන බලන්න පටන් ගත්තනම් තමන්ට නිවන තියනවා ලෝකයට නිවන දෙන විපාක ආශිර්වාදයක් දෙන්නේ. මේ දෙන ආශිර්වාදය අප්‍රමාණයි අප්‍රමාණ මෛත්‍රීයි. තමන් වැඩි මෛත්‍රී භාවනාවක් ඇද තමන්ට නිරුද්ධිය ලබා දෙනවා. එහෙනම් මේ භාවනාව තමයි අපි ඔය යලි උපංගල දීලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ අරගෙන දෙන මෛත්‍රී භාවනාව. ලෝකත් හදින් තේරුම් ගන්න ඕනේ. එම සමත භාවනාව සහ විදර්ශනා භාවනාව දැන් මේකත් පරිවර්තනය තියෙනවා. සමත භාවනාව කියනක හිතා ගන්නවා ධානවල. විදර්ශනා භාවනාව කියනක හිතා ගන්නවා මාර්ගඵල ලබා දෙනවා. විදර්ශනා භාවනාව වෙන්නේ සමත භාවනාව තමයි ධානලා කියන්නේ. මෙහෙම අලංකාරම් කියන්නේ අර. සමත භාවනාව කියලා කියන්නේ නීවරණ සමත කරගෙන සමත කියනවා. යම් කිසි භාවනා නියෝගී පුද්ගලෙක් ඒකට පසු කාලේ ගොඩනගෙන බුදු. කාමච්ඡන්ද ව්‍යාපාද දීනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ සමතේට පත් කරනවා නම් ධර්මාභෝධිය තුළින් වූ යම් ක්‍රමින්. ඔන්න ඕකද කියන සමත කරනවා. සමත කරගත බුද්ධයාට තමයි ධ්‍යාන සහ මාර්ගඵල දෙකම ලැබෙන්නේ. ධ්‍යාන වලට කියන්නේ සමත නෙමෙයි. චේතෝ විමුක්ති, ඥාන විමුක්ති. මාර්ගඵල වලට කියන්නේ ප්‍රඥා විමුක්ති. චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි දෙකම ලැබුණු ඥාන කියන උපදෝ විමුක්ති. දැන් දෙපැත්තෙම මෙන්න. චේතෝ විමුක්තිය කාර්ය සම්පන්නය කරන පඥා විමුක්තිය අවිද්‍යාව දුරු කරනවා. පැහැදිලිව මේක වෙන්නලා තියෙනවා. සමත විදර්ශනා යුගනද්ව වැඩි වෙලා තමයි මේ ධ්‍යාන හෝ මාර්ගඵල ලැබෙන්නේ. එහෙනම් පඤ්ච නීවරණ හරිදී මුළු. කොච්චර විදර්ශනා භාවනා වැඩුවත් මාර්ගඵල අවබෝධයේ හිතේ නැග වෙන්නේ නැහැ. හිත මිහිලන්නේ නැහැ. ඒක පඤ්ච නීවරණ දුරු කරගෙන මාර්ගය වැඩුණේ අර සමත විදර්ශනා සමව වැඩෙනවා. අන්නේ පුදුමයක් ලබන්න පුළුවන්. යාතෝ මාර්ගවල ඔය විදර්ශන කෙනෙකුට ඒවා ලබන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි දැනගන්න ඕනේ. විදර්ශනාවට තියෙන බාධකේ පංච නීවරණ. පංච නීවරණ සමතේ කරපුවහම විදර්ශනාවට බල පැහැදිලිව විදර්ශනාව වැඩෙනවා. පංච නීවරණ සමතේ තියලා වෙලා දින වෙලාවක වැඩෙන විදර්ශනාවේදී සමත විදර්ශනා යොවනත්ව වෙච්ච වෙලාවක් වෙනවා. ඒක එකට වැඩෙනවා. කරත්ති රෝද දෙක සම්මුතිනවා. අන්නේ වෙලාවට මාර්ගය වෙලා එනවා පූර්ණ කරගෙන ඉන්න නිවන් අවබෝධය ලබනවා. සමත කරනවා කියන්නේ ධ්‍යාන නෙමෙයි. සමත කරන්නේ නීවරණ. සමත භාවනා කියන්නේ නීවරණ සමත කිරීමට සීමා වෙච්ච භාවනාවක් ඇතන. ඒ භාවනාව සමත භාවනාවක් කියන්න පුළුවන්. නීවරණ සමතේ ඉඳපත් කරා හිටන් භවනා සීමා කරන භාවනාවක් කියනවා. එහෙම භාවනාවක් තියෙනවා. ලෞකික භාවනාවල තියෙනවා. පංච නීවරණ සමතේටපත් කරලා ඉඳන් එක ආරමුණක ඉල්පීර ගන්න. අවධානය යොමු කරගන්න පළවෙනි එක ආපෝ ධාතුව, එක තේජෝ ධාතුව, එක වායු ධාතුව, එක වර්ණීය. හැරෙවි කියලා නැතිලා ඉඳා වගේ ඒක මෙහෙම නැහැ ඉන්නවා හිත දියා. නිදහ සමාධියක් නැහැ. ගත ආපෝ ආරමුණ කැඩෙනවා නම් එහෙම පුද්ගලයා විශ්ිෂ්ටයි. මොකද හේතුව? සමතේටපත් කරන්න නිදහ සුද්ධ භාවනාව නැති නිසා. නබෞද්ධීන්ට ඔහොම ක්‍රමයක් දුන්නේ නැහැ.
බෞද්ධයින්ට දුන භාවනාව පටවි භාවනාව එකක්. ලෝකයා වඩන පටවි භාවනාව තව එකක්. ලෝකයා පටවි භාවනාවක් කරනද? අබෞද්ධයෝ පටවි භාවනාවක් කරනද? යෝගීන් නෙමෙයි. මැටිගුලිය හදලා තියාගෙන උපමත්තම් කරලා ඉස්සරහෙන් කියන්නේ පටවි පටවි කියලා ඒක දිහා බලන්න. එහෙම බලාගෙන ඉන්නා පටවි සංඥාව ගන්න. ඊට පස්සේ පටවි සංඥාව මැටිගුලිය අහකලා පටවි සංඥාව විතර පුරුදු කරගෙන පටවි සංඥාව විතර පුරුදු පිළිවගෙන හිත පිළිව ගන්නවා පටවි සංඥාව. පොළොව කියන්නේ කාමයේ ඇතිකරන එකක් නෙමෙයි. කාමයේ ඇතිකරන එකක් නෙමෙයි. ඒක රූප වස්තුවක් නිසා. රූපාවචන විදිහට හිත වෙන්නේ. ඒකට අවශ්‍ය කරන රූපාවචන ධ්‍යාන වෙන්නේ. හැබැයි යථාභූතයක් නෙමෙයි. සත්‍යයි කියන ස්වභාවය. මෙන්න මේ භාවනාව කියනවා මේකට කියනවා ලෝකයාගේ පටවි භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා රාහුල වද්දෝත්‍රයේදී සාවුල පටවි භාවනාව වලන්න. ආරවිණී පටවි භාවනාව එහෙම එකක් නෙමෙයි. අපි පටවි කන් මේ වදනවා කියලා බලාපොරොත්තු වෙනවා ලෝකයා කියන එක මේ බුද්ධහන් දෙන දස කටින් වලයි කියන්නේ. බුද්ධහන් මෙලොව කටිනේ වෙන්නේ ලෝක සම්බන්ධ කටිනේ තමයි. පටවි කටිනේ වලන්නේ කොහොමද? සාවුල පටවි භාවනාව වලන්න. ඉතින් බුදුරණන් අහන්නේ මේ වෙන මැටිගුලිය හදාගන්නකො කියලානේ කොයි ඉස්සරහ මෙතනදී මෙතන ප්‍රවාහ අගල් හතර ලොකුනේ මෙතන අගල් හය ලොකුනේ මෙහෙම හදාගෙන යන පටේ පටේ ගියේ හිටපන්කො ওই જાතියක පටේ වාරණාව වදින බුදුරණන් වහන්සේ දුන්නේ නැහැ රාහුල මහතුතුමා. කොහොමද පටේ වාරණාව වදන්නේ? පට නැහැ කියන්නේ. මේ මහ පොළොවේ මිනිස්සු නොයේ හැටපුරු ගන්න. අපවිත්‍ර කරනවා. මහ පොළොව කම්පා වෙනවද රාහුල? නැහැ. මොකද කරන්නේ මහ පොළොවේ කැඩකුණු වල? ඔපෝ බෝර කළා නැවත ගස්වලද පළදරන්ද අවශ්‍ය කරන කෝරම් බලපත් කරන ආය ශස්ත්‍රීක කරලා ඉඳන් ලෝකයට අපහු ලබා දෙනවා. පොඩක් කම්පාවගේ යන්නේ මොළො. එන ඔබත් පොළොව වගේ. නිින්ද අපහස ඕන්තරම් කරන්න පුළුවන්. ගරහන්න පුළුවන්. මහ පොළොවේ කැඩකුණු දානවා වගේ උඩට කැඩකුණු දාන්න පුළුවන්. කම්පා වෙන්න එපා. මහ පොළොව උපමා කරගන්න. ඔබ යහපත් ගුණධර්ම පූර්ණ කරලා ඒ දේ ලෝකෙට යහපත් දෙන්න පුළුවන්. මම පොළොව වගේ ජීවත් වෙනවා කියලා මම හිතේ විතර ගන්න. මෙන්න මේ පටවි වාරණාවට. දැන් මැටිගුලියන් දිහා පටවි පටවි කියලා බලාගෙන ඉන්නයි. පොළොවක් හා සමානව අකම්පේ විදියට නම් දෙදෙනේ අසාධාරණ අසද්ධර්මයක් නැත්නම් ඒවට කම්පා නොවී. ලෝකයේ සාර ධර්මයක් මතු කරලා දෙන මානසිකත්වය. දෙකේ මොකද වටින්නේ? විගස කරොම වෙන්නේ නැහැ. ඔය ආදරේ මුල්ල කරලා දෙදෙනේ නම් මැටිගුලියන් දිහා බලන්නේ පටවි පටවි කියන එකේ මානසිකත්වය. මොළෙන්ගේ නිന്ദාපාද දුකරදර දුන්නා දාපාලාව ආයතය අස නිന്ദා ප්‍රහසා දුකයි අපේ මේ මොළව අයුවා. කම්පාවට පත් වෙන්නේ නැතුව තමයි යහපතක් ලෝකයේ කරන මානසිකත්වයක් කියන එක වටිනේ කොහොමද? දැන් අපිට තේරුම් ගන්න පුළුවන් බුදුන් වහන්සේ දේශනා කරපු පටවි භාවනාව මොකද වටිනවද? දැන් ඒක කරන්නේ ඒක උඳු කබනාව වගේ. ඒක කරන්න නම් මෙන්න ඔළුවේ පහර නැහැ ඒක මොකද? මම සද්ද නැතුව. බයවද? මම බය නැහැ ගන්න පොල්ල කරන් ගන්නවා කියන්නේ බෙල්ල ගන්න නැහැ. මරණක් දැවුව කරා. පටවි පටවි කියන වේලක හදන්න කියලා. මෙතන ගිය ගියා බලන්න. උඳු ඒක නතර කරන්න පුළුවන්. අන්න හරි අමාගේ බෞද්ධ භාවනාව පටවි භාවනාව වල. සාරුද ආපෝ භාවනාව වල. අදවලනම් මේ බෞද්ධ භාවනාව කියන වතුර වතුර තියාගෙන ඕක දිහා බලාගෙන ආපෝ ආපෝ කියතියි ජලී ජලී කියතියි. ඕක තමයි අනේ අනියෝගී කරුකේ. බුදුරන් අහසේ කරන්න කිව්වේ නේ සාරුද වතුර වතුර කරාගෙන තියාගෙන ඕක දිහා බලාගෙන ආපෝ ආපෝ කියතියි ඊට බං. එහෙම එකක් බුදුරන් අහසේ රාහුල සාමුදුරන් දුන්නේ. දැන් මොළ භාවනාවත් සාහල මේ ජලයේ දන්නවා නේද? මේ ජලයේ මිනිස්සු රෝයේ කුණු හොදනවා. අතපය හොදනවා නානවා අපවිත්‍ර කරනවා. ඇඳුම් හොදනවා. ජලයේ මොකද කරන්නේ? ජලයේ ඒවා නිදීදී කම්පාගෙන දින දින කුණ වාර ගන්නවා. තියා ගන්නවා. නෑ ඔකෝ යටට පන්නිපත් ආකරලා ජලයේ පෑදේ. දින දින කුණ අරගෙන සුද්ධ කරලා මිනිහට ඇඳුම දෙන්න. සුද්ධ කරුම් දෙන්නේ මිනිහට දෙන අසුද්ධ දේ අරගෙන Taman තියා ගන්න නැතුව ජලයේ දැන්පත් කරලා නැත්තකට. ජලයේ ආයි කිසිදු දෙයක් මෙන්න ජලයේ නේ. සාළු තමගින්ද ජලය අහසවනව කරගන්න. ලෝකයා මරවිදියේ නිന്ദාපාද දුකරද දුන්නා. හරදල කරා. ඒ ඇයි දහමි සාන්තිය පිළිතුරු දෙන්නේ. ඒ ඇයි දුක් කරා. කමාතුළු දීප ගුණ තියාගන්නේ මට බැන්න මට ගැහුවා මට හිමි කරා කියලා ගුණ තියාගන්න එපා. ඒවා ඉවත් කරලා පිළිතුරු දෙන්නේ. චිත්ත පාඨින් කියන පස්සේ. මෙන්න මේ ජලයේ උපමා කරගෙන තමයි ඉඳ හදාගන්න. මෙන්න ජල භාවනාව. මෙන්න ආපෝ භාවනාව මේ ආරෙන්නේ. දැන් අපි ජීවත් වෙන්නේ
ඔබට මුලවද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආපෝ භාවනාව කරන්න. අපුරු වැඩක් නෙවෙයි එහෙම නෙවෙයි. උන්නේ දරු නැති අනිගාවිය බලාගෙන ඉන්නේ මම පොඩ්ඩක් හරි වෙලා නැහැ. මයි හතින්ද තමයි අර හදින්දයි. මම පොඩ්ඩක් හරි මහ බලලා ඉන්නේ අනිගාව ඇවිල්ල ඔළුවේ පහර තමයි වගේ දැන් ටිකක් අරගෙන යන්නේ. අපිට දෙොඩ වගේ තියෙන මහා බලක මහින්නේ ඔය භාවනාව කරන්නේ. අපි දැන් කියන්නේ ඕකයි. බැයිද වතුර බඳුනක් දෙන්නේ. ඒක නේද බුදු. අරුවා පොළේ ඉඳලා මම ජලෙන් ගියා බලන්න ආපහු ඒක නේද මතකද? අරුවට නාව කිර දෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් මේකනේ. හරි මේ දීතලිය කරන්නේ. හැබැයි ප්‍රතිපලයේ. දැන් ලැබෙන ප්‍රතිපලයේ. අපි අහුවත් මේ දෙකේ කොහොමද වටින්නේ කියලා. හිත වාදු දෙරලේ රෝගෙද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනාකට ආපෝ භාවනාව අති ශ්‍රේෂ්ඨයි. පැහැදිලි. හැබැයි ඔළුව අපනවා වගේ වෙලා. නිඳා පහල දුක් කරදර එනකොට ඔක්කොම මේ විදිහට දැහැන් සාමී කතා කරලා හිතේ දෙන්න දෙන්න කතා කරලා කොහොමද පිළිදෙල යහපත් මගට ගන්න කතා කරලා ඒ පැත්තටගෙන බුද්ධිලයන් හොදක් කරලා තියෙනවා. තමන්ට බැන්නා මට ගැහුවා මට ඉන්නේ කියලා කෙනෙක් තියාගන්න තු එක පැත්තකට දාලා නිදාස් වෙනවා. මම ඔය තියාගන්නේ මම ඔය ඉතින් කියන්නේ රහත තියාගෙන ඉන්නේ නැහැ කියලා සුද්ධ වෙන්න පුළුවන් නා. ඔය මානසිකත්වයේ නිවන් දකින්න මානසිකත්වය. නිවන් දකින්න භාවනාව. ඔය ආපු භාවනාව කරන්න පුළුවන් නම් වැඩි කලක් නිසා නිවන් දකින්න. වතුර බඳින්න තියාගෙන අහකට ආවා ආපෝ 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 ආවන ගානා පොඩි ආපෝ 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 ඔව් මර බරත් යන්නේ බරන්ද අරු වෙනවද නැහැ හොරා වෙනවද නැහැ ඔකට ගානා කපු දෙක ආපෝ 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 ඒ ඔය යාතියක් වැදොත් වාසුවි ඕකේ අහක වෙන පුළුවන්ද ආපෝ ඔගේ කියන කල්පනා කළා බලන්න පුළුවන්ද ඒ නිසා බැරි ඒවා කරන්න මෙහෙ අපරාධ අපි ඉන්නේ බෞද්ධ කිරිදා කාලේ කියන දගන මැටි පිළි හදාගෙන වතුර තියාගෙන දිමේ ඒ වගේම කීජෝ තීජෝ කීජි දිනවල ගහගෙන ඒ වගේ ජීවිත දිවි වර්ණ දියාගෙන ඉන්නේ නීරෝ නීරෝ ජීවිතේ ඔහොම කියලා දස රකින්න වටනවා කියලා අපි අය ඔය වගේ දෙයක් කොයි කාලෙක යන ඉන්නවාද දැක්ක මේවා දැකගෙන කහන්නවත් ඉන්නවා බැරි මොකද අන්‍ය යෝනිගේ භාවනාවෙන් අදින නිවන් දකින්න බෑ ඒවා ලෞකිකයි කෙරේ සහිතයි සතර ගමන් දෙහිලි වෙනවා බුදු දානන් වහන්සේ අපි දුන්නා චිත්ත පාරිශුද්ධිය උදාකර ගන්න උපමා කර ගන්න ඕන උපමාද මෙන්න මේව හදාගන්න භාවනාව සාමල වායෝ භාවනාව කරන්න වායු වායුගේ කියන දෙයක් යදිනා ලස්කොලන් ඉල්ලෙන්නේ නැහැ කි නායෙන් යන මුතුන් බලාගෙනයි වායු වල වල ඉඳගෙන ඉන්නේ කියලා කියනවා ඒක අන්නේ යෝගී ඉන්නේ සාමල වායු කොහොමද තියෙන්නේ පොතනකත් අල්ලන්නේ වායු හරි විදහා පැහැදිලි මනස පැහැදිලි කරගන්න පොතනකත් ඇලෙන්න වෙන්නේ දේවා වායුවේ රොන්බර ගුරු ඔක්කොම දුවිලි වායුවට ආවට වායුව ඒවා තියාගන්නේ හබාගෙන ගෙනිහින් දැන් ඈතට දාලා වායුව සුද්ධ වෙලා අපහු වෙනවා එහෙනම් ඔබ වායුව වගේ ජීවත් වෙන්න ඒක දැසි ගත්ත කුණක් තියාගෙන යන්න එපා ඒ ජීවත් කරන්නේ විදහාගේ ජීවත් වෙන්නේ හරියට කුලරක් වාගේ ජීවත් වෙන්නේ පැහැදිලි මෙන්න මේ වායු භාවනාව කරන්න ඒක හරි අමාරුයි අපි කිව්වොත් මේ කරන්න පුළුවන් මේක කරන්න නම් අපිට බැ කොහොමද ඒවා කරන්න මේ කාලේ මේ සමාජ අධ්‍යයනවල මෙහෙම කරන්න පුළුවන් ඒ අලුත් පාසලේ අපිට අද කිව්වොත් මේ හුලං ඇදලා දෙන්න මං කියේ ඒක නතරනේ ඉන්නේ නැහැ එක කොහේද ඉන්නේ දුස්වාන් ගන්නවා අරිනවා ගන්නවා අරිනවා ඔක කරගෙන ඉන්නේ වායු භාවනාව කරගෙන ප්‍රතිවන් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දස කසින ඔය ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ කරපු විග්‍රහය අනුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කළ කසින වළන්නේ. මේ ධානයේ කැපකාරී කියන හිමිකාරී කියනවා. කුස්මා කුඩට කියලා පහතරෙන් තරම් විලාවක් හරි මේ කසින වඩන දෙනවා. මේ ආගමිනේ හිස්පුද්ද දෙන්නේ. හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කසිනය යෝගියක්. අර අනි යෝගින්ගේ කසිනයක් නෙමෙයි. මේ අපි අද හවස්ලා තියෙන්නේ බුදුදහමේ අර්ථය වැහිලා හෙලාටුව නැතිලා ගියාට පස්සේ ඔය ඉන්දියාවේ ගාව යෝගී ඒ බ්‍රාහමණය ඒගොල්ලන්ගේ භාවනාවල අර්ථ දින අපිට අර්ථ කතා හදලා දීලා තියෙනවා මෙන්න මේකයි පරිදි ගතිනේ මෙන්න මේකයි ආයෝ ගතිනේ මෙන්න මේකයි ආසවල බස්සාව කොහොම හදලා දුන්නා ඉතින් අපි ආනාපාන භාවනාව කියලා උදේ හැරෙනවා ඔකකට ඉන්නවා මොකද පහ කරන්න කිව්වේ මොකද අසු කරන්න කිව්වේ ඒක දකින්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහයෙන් පස්වීමට හේතුකාරකන හිතිවිල්ල ක්‍රියාවක් කතාවක් යන්තම් කරන මහා පස්සාව කරනවා ලෝභයෙන් ද්වේෂයෙන් මොහයෙන් තියෙන ආරි ධර්මයන් වල හිතිවිල්ල ක්‍රියාවක් කතාවක් යන්තම් කරන දින අසු කරා ආසම් කරා ඔය විතරගෙන යන වැඩි කාලයක් ගන්න දෙන්න ආසාද පස්සාද කරලා පස්සාද කරලා මාපේ පස්සාද යනවා ආසාද කරලා ධාරේ වාගේ ආසාද කරලා පොඩ්ඩක් යනවා ඉවර ආසාද කරලා පූර්ණ වෙච්ච දාට පාගරුව පා කරලා ඉවරයි තව පස්සාද කරන්න දෙයක් නැහැ ආසාද කරපු නිවන් මාර්ග ආසාද කරලා ඉවරයි තවත් ආසාද කරන්න දෙයක් නැහැ ආසාද පස්සාද කරලා ඉවරයි ඉවරයි මෙන්න ආරේනේ ආරේ යෝධේස ආසාද පස්සාද මේක වැදගත් කියලා අපි බලුවා ඒකේ නිවන් දකින්න මනසින් වෙනවා ඔරුන් අපරාව වගේ වැඩක් හැබැයි මනසේ දුකේ දාගෙන ගැපිලා යනවා කාදේස මොහසාරගෙන හිතුවේ කියවතන් මහා බ්ලැක් මනාසිය කියලා පහ කරනකොට කාදක්ෂේ දේශක්ෂේ කියලා මොහක්ෂේ දේ කියන ආදි ධර්ම ඇඳුරු කරනකොට එයා නිවන් දකින්නවා කියන්නේ කියන්න දෙයක්. න්‍යාය ධර්මේ නැද්ද ඒක නිවන් දකින්න. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ